අයිබුවන් සුබ උදෑසනක් වාසනාවන්ත දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා අද ජුනි මාසයේ 4 වෙනිදා සෙනසුරාදා දවසේ සතියක පත්තරමේන්තු අපි ආරම්භ කරන්න සූදානම් වන්නේ අද සෙනසුරාදා දවසේ ඔබ සූදානම් වෙනවා ඇති ගෑස් පෝලිමකට යන්න එහෙම නැත්නම් පෙට්‍රල් ලබා ගන්න ඩීසල් ලබා ගන්න භූමිතෙල් ලබා ගන්න මේ ප්‍රශ්න තවම ඉවරයක් නැහැ හැබැයි पेट्रोल पोलिम टीका कड़ेला तिबेनवा डीसेल पोलिम सामनम दिग्गसी तिबेनवा गैस थवमत नैकेला अद दवसे गैस पोलिम बलटे अन्न पाकेला लिट्रो समागम प्रकाश अग्निकुत्कल तिबेनवा इरिदा तमाई अपिटा गैस संबेन्य अंगहारवादीन तमाई गैस बेदान सिद्धवेन इतिन मे अर्बुदे थवमत निमावट पत्तला नै अर्बुदे थवमत हरियाकार विसंधुमुकुत लभिला नै मे प्रश्न रसक्केक तमाई ओब जीवत् वेमिन सिरिन्ने इतिन කොහොමුණත් අර්බුද වලට විසඳුම් සොයන්න රජයේ පාර්ශවයෙන් දැඩි වෙහෙසක් ගන්න බවක් අපිට පේනවා. කෙසේ නමුත් මිනිසුන්ගේ පැත්තේ ඉඳලා ගත්තාම තාමත් මේ ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියලා තමයි ඔවුන්ගෙන් දැඩි චෝදනාවක් එල්ල වෙමින් තිබෙන්නේ. මේ කරුණුත් එක්කම අද දවසේදී ජාතික පුවත්පත් වලට තවත් දේශපාලන කාරණා, ආර්ථික කාරණා, මේ ප්‍රශ්න වලට තියෙන විසඳුම් මොනවාද කියලා පුවත්පත් වල තවත් තොරතුරු වාර්තා කර තිබෙනවා. අපි මේ තොරතුරු ඔබට ඉදිරිපත් කරන්න සූදානම්. අද මේ තොරතුරු ඉදිරිපත් කරන්න මාත් එක්ක ඉන්නේ නජිත් සුබදැසනක්. සුබදැසනක් සමීර් වාසනාවන්ත ජයග්‍රහීතවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබට අද දවසේ සත්‍යාග පත්‍රමෙන්තුවත් එක්ක එකතු වෙන දැන් සමීර් කෝවගේ සමාජයේ ප්‍රශ්න ගණනාවක් තිනෝ ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයන්න කැප වෙන මොහොතක් කෙසේ වෙතත් රජයක් විදිහට ඒ ජනතාවගේ ප්‍රශ්න වලට සාධාරණ විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ අතරේ අපි දැක්ක 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතයි. මේ පිළිබඳව සම්මත කරගන්න සෑහෙන වෙහෙසක් දරන්න වෙනවා කියන කාරණාව අධිකරණ අමාත්‍යතුමන් සඳහන් කළා තිබව විජේදාස රාජපක්ෂ මහත්මයා. අද වැදගත් මුණගැහිමක් සිද්ධ වෙනවා හමුවීමක්. ඒ තමයි අග්‍රාමාත්‍යතුමන් ඒ වගේම අධිකරණ අමාත්‍යතුමන් මුණගැහිලා සාකච්ඡා කරන්න නියමිතයි කියලා ජාතික පුවත්පත් කියන අතරෙදි අපි සුපුරුදු විදිහටම ඔබට මේ අලුත් පොතක් ගැන අදත් කියනවා. මේක ටිකක් වෙනස් කෘතියක්, සමහර විට උපදේශනාත්මක ග්‍රන්ථයක් වෙන්නත් පුළුවන්. මේ පොත ලියන්නේ ශාක්‍ය නානක්කාර. ශාක්‍ය මේ පොතට නම තියලා තියෙන්නේ හෙරොයින් භාවිතයෙන් නිදහස් වීම, ප්‍රතිකාරයට හා නිවාරණයට මඟ පෙන්වීම කියලා තමයි මේ පොතේ මේ විදිහට නම සටහන් කරලා තියෙන්නේ. ශාක්‍ය මේ පොත ඇතුලේ විවිධ දේවල් කියනවා. ඒ තමයි මේ දැන් සාමාන්‍යයෙන් හෙරොයින් වලට ඇබ්බැහි වුණ කෙනෙක් කොහොමද නැවතත් යථා තත්ත්වයට පත් කරගන්න ටිකක් අපහසුයි. හැබැයි මේ දේ කළ යුතුයි. සමාජයක් රටක් ගොඩනැගෙන්න නම් මේ මත්ද්‍රව්‍ය වලට වැට බඳින්න ඕනේ කියන කාරණාව අපි හැමතිස්සෙම කතා කරනවා. මේ පොතේ පටුනේ මේ විදිහේ දේවල් පිළිබඳව අන්තර්ගත මේ කරුණු පිළිබඳව මේ විදිහට සටහන් තියෙනවා. හෙරොයින් වෙත ආකර්ෂණයක් ගොඩනැගෙන අයුරු, हेरोइन ही रासायनिक बलपैम आरूढ़ कल बाहिरंग समाहरक यात्री हेरोइन भावित निदहस्वीम, हेरोइन भावित निदहस्वीम अवश्य पेलबवीम लबादीम, व्याय चार्यामे विनस्कम अतिकिरीम, चिंतनमे विनसक अतिकिरीम, हेरोइन भावित निदहस्वीम संदह मेदिहत्वीमे क्रमवेद्यक एवगेम පිරිමිකම අභිෝග කිරීම, නිපුණතා සංවර්ධනය. සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් මේ මත්ද්‍රව්‍ය වලට බැහැවීම පිරිමිකම කියලා. හැබැයි ඇත්තටම පිරිමිකම කියන්නේ ඒකටද කියන දේ මේ පොත තුල ප්‍රශ්නාර්ථයක් විදිහට නැගෙනවා. බොහොම වැදගත් උපදේශනාත්මක ග්‍රන්ථයක් විදිහට හඳුන්වන්න පුළුවන්. දැන් ඔබ වේවා, ඔබ අපට සමාජයේ කෙනෙක් වේවා, හෙරොයින් වලට බැහැ වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මේ පොත ඉතාමත්ම ලොකු පිටිබලයක් ලබා දෙනවා කියලා අපි විශ්වාස කරනවා. මේ පොතේ පසුවදන මහාචාර්ය දේනාත් සමරසිංහ මෙහෙම ලියනවා. මේ කෘතිය හෙරොයින් භාවිතයෙන් නිදහස් වීම ලෙස නම් කර තිබුණද, එම අර්ථකථනයේ හෙරොයින් මාතෘකාවට එහා පරාසයක් ආවරණය කරයි. ඕනෑම හැසිරීමක් වෙනස් කිරීමට අඩුවෙන් හෝ වැඩියෙන් සාර්ථක ක්‍රම ඇත. වැඩි සාර්ථක ක්‍රම සොයා බැලීමට කැමති අයට ශාක්‍ය නානායකයන්ගේ මේ කෘතිය උදව්වක් කියලා මහාචාර්ය දේනාත් සමරසිංහ ලියනවා. කවර ක්ෂේත්‍රයක නිලලින්ෙක් වූද තම ප්‍රතිඵල දිනු කර ගැනීමට නම් නිරතුරු අධ්‍යනයක යෙදිය යුතුයි. හෙරොයින් භාවිතයේ සිටින අයට උපකාර සපයන වෘත්තිකයන්ටද එසේමයි. ඒ අයට තම විශේෂ ප්‍රායෝගික අංශ පැහැදිලි කර ගැනීමට නම් මේ කෘතිය විශාල උදව්වක්. ඒ වගේම ප්‍රායෝගික ක්‍රියාකාරකම්හි විද්‍යාත්මක පදනම හඳුනා ගන්න අවශ්‍යයටත් මේ කෘතිය අත්ලක් වෙනවා කියලා මහාචාර්ය දේනාත් සමරසිංහ ඒ විදිහට පසුවදන ලියමින් කියන අපි ඔබටත් කියන්නේ ඔබත් කැමතිනම් විශේෂයෙන් විවිධ දේවල් වලට ඇලුම් කරන බොහෝ පිරිසක් ඉන්නවා. කෙනෙක්ට ඇල්මක් තියෙන්න පුළුවන් මේ සමාජයේ
විපතට පත් වෙලා ඉන්න බොහෝ දෙනෙක් සැපතට පත් කරන්න එහෙම අයට මේ පොත ලොකු අත්දැකීමක් වේවි අරගෙන කියවන්න ඒ දැනුම අනෙක් අයට බෙදා හදා දෙන්න අපි ආරාධනා කරන ඔබට ඔබත් පොතක් ලියපු කතුවරෙක් කතුවරියක් නම් අලුත් පොත් ගැන අපිට කියන්න පොත අපිට එවන්න අපි රටටම පෙන්වන්න ලෑස්ති අපි සූදානම්වත් දවසේ ජාතික පුවත්පත් තොරතුරු ආරම්භ කරන්න දිවයින පුවත්පතේ ඔව් නදීත් අපි දිවයින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස් තලය දෙසට අවධානය යොමු කරන්නේ අපි අර උදෑසනම කිව්වාගේ ගෑස් පෝලිම් භූමි තෙල් පෝලිම් ගැන නොවේ මේ සිරස් තලය අද දවසේ වාර්තා කර තිබෙන්නේ රුසියානු ගුවන් යානයේ අවුල පිළිබඳව තමයි තොරතුරු වෙන්නේ මේ ප්‍රධාන සිරස් තලය වාර්තා කරන්නේ මේ විදිහට රුසියානු ගුවන් යානයේ අවුල දිග්ගැස්සෙයි කියලා වුන් සඳහන් කර තිබෙනවා ටීකේජී කපිල ලියන වාර්තාව දිවයින පුවත්පතට රුසියානු ෆෙඩරේෂන් ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය ඉහළ රාජ්‍ය නායකයන් රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණ විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් සිදු නොකරන බවට ලිඛිත එකඟතාවකට පැමිණ සිටියේදී දෙවනදා දහවල් රුසියානු ඒරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලේ රඳවා ගැනීම පිළිබඳව දෙරට අතර ව්‍යාකූල තත්ත්වයක් හටගනිමින් පවතින බව ගුවන්තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ දැන් දිවයින පුවත්පතේ මුල් පිටුවේ සිරස්තලයේ වාර්තා කරන්නේ වැඩිදුර වාර්තාව මේ වුණිට ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණි රටවන්නේ රුසියාවයි එමෙන්ම එළඹෙන ශීත ඍතුවේදී රට සංචාරකයන් ලක්ෂ 4ක පමණ පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට මේ වුණිට සැලසුම් කර තිබූ බව දීම ගුවන් සේවා ප්‍රකාශකවරයෙක් සඳහන් කරා කියලාත් මේ වාර්තාවේ සඳහන් වෙනවා නැදි දැන් තවත් අවුලක නිර්මාණයක්ද මේ සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා කොමුණත් රුසියාවත් එක්කත් ගැටුමක් ගැටලුවක් ඇති කරගන්න එක නෙවෙයි අපිට කරන්න තියෙන්නේ මේ ප්‍රශ්නය කොහොම හරි निराකරණය කරගෙන මේ ගුවන් යානය නිදහස් කිරීම නමුත් මේ ප්‍රශ්නය දීර්ඝ ලෙස ඇදමින් යනවා කියලා තමයි අවුල දිග්ගැස්සනවා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ ඉතින් අපි බලමු මේ ප්‍රවෘත්තිය තවත් පුවත්පත් කිහිපයකම දවසේදී වාර්තා කර තිබුණා අද දවසේ ලංකාදීප පුවත්පතත් මේ පුවත පිළිබඳව වාර්තා කරනවා ලංකාදීපේ කියන්නේ ටිකක් වෙනස් කතාවක් ගුවන් යානයේ රඳවා තබා ගැනීම රුසියන් ශ්‍රී ලංකා සම්බන්ධතා බිඳ වැටීමක් දෝ කියලා අද ලංකාදීපයේ කියනවා මේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා මේ බිඳ වැටෙයිද කියන කාරණාව පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් ලංකාදීපයේ මේ කතාව කියනවා මේ කතාව වෙන්නේ මෙහිමයි සමීර දැන් ශ්‍රී ලංකාවට සාමාන්‍යයෙන් රුසියානු ගුවන් යානා සතියකට තුන් පාරක් එනවා ඒරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දවස් තුනක් ඍජු ගුවන් ගමන් සිදු කරනවා සාමාන්‍යයෙන් අපි දන්න කාරණාව පහුගිය දවස්වල වැඩිම සංචාරකයෝ පිරිසක් ආවේ රුසියාවෙන් මේ රුසියාව දැන් මේ වෙනකොට අපේ රටේ ශීත ඍතුවේදී සංචාරකයෝ ලක්ෂ 4ක් විතර දැන් එන්න සැලසුම් කළා තියෙනවා කියලා ආරංචි. හැබැයි මේ සිද්ධ වුණු කාරණාව මේ ගුවන් යානාවල රක්ෂණ වාරිකේ ගෙවන්න ඕනේ අයර්ලන්ත රක්ෂණ සමාගමකට. හැබැයි පහුගිය කාලේ රුසියා යුක්‍රේන මේ ගැටුම් හින්දා අයර්ලන්ත රක්ෂණ සමාගමට මේ රක්ෂණ වාරිකේ ගෙවන්න හැකියාවක් තිබිලා නැහැ. ඒ වෙනුවට මේ ගුවන් සමාගම කළා තිබ්බේ ප්‍රතිරක්ෂණයක් කළා තිබ්බා ඔවුන්ගේ රටේ සමාගමකට. ඒ හින්දා සාමාන්‍යයෙන් අපි දන්නවා වාහනයක් වුණත් රක්ෂණ මේ කරන්න නැතුව පාරේ ගෙනියන්න බෑ. පදවන්න නීතියෙන් වළංගුභාවය හිමි වෙන සමීර රක්ෂණයක් තිබුත් ඒ හේතුව ගුවන් මගින් දහස් ගණනක් මේ ගුවනේ ප්‍රවාහනය වෙනවා. දැන් මේ යානෙත් මගින් 250ක් ආවයි කියලා කියනවා. එයාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව හදිස්සියේ හරි අනතුරක් වුණොත් වන්දි ගෙවන්නේ කවුද? ඒ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ නිසා තමයි ගුවන් යානා රක්ෂණය කරන්නේ. හැබැයි රක්ෂණේ ඔවුන්ගේ අදාළ වාරිකේ ගෙවන්න හැකියාවක් තිබිලා නැහැ අයර්ලන්ත සමාගමට. ඒ හින්දා ඔවුන් අයර්ලන්ත සමාගම කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් පවරනවා. වාරණ නියෝගයක් ගන්න කියලා මේ ගුවන් ගමන අත්හිටවන්න කියලා ඒ අනුව තමයි මේ ගුවන් යානයේ රඳවා තබා ගන්න. කෙසේ වෙතත් මේට සම්බන්ධ නීතිඥයන් කිහිප දෙනෙකු ඊයේ දින දහවල් ඉතා කඩිමුඩියේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ මේ වාරණ නියෝගයේ බාර දීමට ගුවන් යානයේ නියමුවන්ද සාතිබු අතර පසුව මේ නියෝගයේ කටුනායක ගුවන්තොටුපළ ප්‍රධාන සන්තරණ නිලධාරීවරයා වෙත බාර දීමට පියවරන තිබ කියලා කියනවා. දැන් මේ සම්බන්ධයෙන් රුසියා රජයත් අවධානයෙන් ඉන්නවා කියන කාරණාව අපි දන්නවා. ඔවුනුත් ප්‍රකාශයක් නිකුත් කළා තිබ්බා. ඒ කෙසේ වෙතත් දැන් අර සමීර කලින් පුවත්පතේ සඳහන් කළා තිබ්බා මේ ගුවන් යානා ශ්‍රී ලංකාවේ රඳවා තබා ගන්න එපා කියන කාරණාවක් ලිඛිත එකඟතාවකට ඇවිල්ලා තියෙනවා. අද පුවත්පත කියනවා මේ විදිහට රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණෙ විට කිසිදු හේතුවක් මත රඳවා තබා ගැනීමක් සිදු නොකරන බවට රුසියානු ෆෙඩරේෂනයේ ඉහළ රාජතාන්ත්‍රික නායකයන් සහ ශ්‍රී ලංකා රජයේ ඉහළ රාජ්‍ය නායකයන් ලිඛිත එකඟතාවකට පැමිණ සිටි
හිටියදී මේ ආකාරයෙන් ගුවන් යානයක් රඳවා තබා ගැනීම මතභේදයට හේතුව කියලා කියන කාරණාව කිසිවිටත් අධිකරණයක් නියෝගයක් නිකුත් කළා තියෙනවා ඒ නිසා රඳවා තබාගෙන තියෙනවා හැබැයි ලිඛිත එකඟතාවක් තියෙනවා මේ විදිහට රඳවා ගන්න එපා කියන කාරණාව ඉතින් මේ ප්‍රශ්න දෙක අතරේ මේ ගුවන් යානයේ පිළිබඳව මේ ගැටලුව දෝලණය වෙන හැඩයක් තමයි පේන්න තියෙන්නේ හැබැයි මේ හින්දා රුසියන් ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා බිඳ වැටීමක් සිද්ධ වෙයිද කියන කාරණේ පිළිබඳව දැන් බලාගෙන ඉන්නවා කෙසේ වෙතත් ලංකාදීපේ වාර්තා කරන තොරතුරු අපිට ඉදිරි දින කිහිපෙදී මේ පිළිබඳව තවත් තොරතුරු දැනගන්න හැකියාව ලැබේ. ඔය අතරේදී අද දවසේ අග්‍රාමාත්‍යතුමන් කියන කතාවක් අද ලංකාදීපේ වාර්තා කරනවා මේකටත් රුසියාව සම්බන්ධින්ද ඔබට කියන්නේ අගමැතිතුමා කියනවා මේ රුසියා යුක්‍රේන යුද්ධේ භයානකයි ඉදිරියේදී ආහාර වේල් දෙකකින් දවස පිරිමහ ගන්න වේවි කියලා අග්‍රාමාත්‍යතුමන් කියන කතාව අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා අගමැතිතුමා මේ විදිහට කියනවා මේ ගැටලුව ප්‍රශ්නය පිළිබඳව විශේෂයෙන් ඉදිරියේදී ආහාර අර්බුදයක් එන්න නියමිතයි අගමැතිතුමා කියන කතාව ලංකාදීපේ ලියනවා යුක්‍රේන රුසියා යුද්ධේ නිසා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි අතර ශ්‍රී ලාංකිකයන් බොහෝ දිනකට ආහාර වේල් දෙකකින් සෑහීමකට පත්වනු ඇතැයි සෑහීමකට පත්වීමට සිදු වනු ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඊයේ දවසේ කියලා තියෙනවා ආර්ථික අර්බුදයේ බලපෑම තවම පටන් ගත්ත පමණක් බව කියා ග්‍රාමාත්‍යවරයා යුක්‍රේන රුසියා යුද්ධයේ සම්පූර්ණ බලපෑම ශ්‍රී ලංකාවට තවමත් අත්විඳ නැතයිද මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ගෝලීය ආහාර හිඟයක් ඇතිවන අතර ශ්‍රී ලංකාවට එහි බලපෑම 2024 දක්වා පවතිනු ඇති කියලා ඒ කියන්නේ ලබන අවුරුද්දත් නෙමේ ඊට හා ඊළඟ අවුරුද්ද දක්වා මේ බලපෑම් තියෙනවා කියලා අගමැතිතුමා කියනවා මේ ගෝලීය ආහාර අර්බුදයට අමතරව ශ්‍රී ලංකාව මේ වන විට යල සහ මහ දෙකන්නේ ආහාර භෝග වගා කිරීමට අපොහොසත් වී ඇතයිද ඒ නිසා ඊතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ මිනිසුන්ට දිනකට වේල් දෙකක් පමණක් අනුභව කරන්නට සිදු වනු ඇතයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා කියලා කියනවා දැන් මීට කලින් සමිර අපි දැක්කා ලෝකීය ආහාර අර්බුද ඇති වුණා හැබැයි අපේ ආහාර අර්බුද ඇති නොවුනේ අපි යල මහ දෙකන්නේ සාර්ථක වගා කරපු හින්දා හැබැයි පොහොර ප්‍රශ්නේ දැවැන්ත අර්බුදයක් බවට පත් වුණා කාබනික රසායනික මේ දෙක අතරේ අපිට දෝලණය වෙන්න වුණා ගොවීන් වගා කළේ නැහැ වගා සාර්ථක වුණේ නැහැ ඒ හින්දා දැන් ඉදිරියේදී ආහාර අර්බුදයක් එනවා කියලා අගමැතිතුමා ඒ විදිහට ඉඟිපල කරනවා එතුමා වෙහෙසෙනවා මේ ආහාර අර්බුදේ විසඳන්න ඒ වගේම ජනතා විදියට රටක් විදියට අපිත් මහන්සි වෙන්න ඕනේ අර මඤ්ඤුක්කා දණ්ඩක් හරි හිටවලා නැත්තම් ඔය වැටෙන කොස් කිඩියක් හරි වේලලා තියාගෙන ඉස්සරහට පාවිච්චි කරන්න නජිත් මේ ප්‍රශ්නය අද දවසේදී ජාතික පුවත් කිහිපයකම වාර්තා කර තිබුණා ආහාර අර්බුදය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මීට කලින් සඳහන් කරා ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් ජාතික අමතා සිදු කරන වෙලාවේදී ඔහු සඳහන් කරපු කාරණාත් එක්ක ජනතාව සූදානම් වෙන්න පටන් ගත්තා මේ ආහාර අර්බුදය පිළිබඳව කතා බහ කරන්න පටන් ගත්තා අගෝස්තු මාසයෙන් පස්සේ ආහාර අර්බුදයක් නිර්මාණය වෙනවා රටේ මිනිස්සු ඒකට පෙළ ගැහෙන්න ඕන කියලා තමයි කිව්වේ කොහොම නමුත් ආහාර නිෂ්පාදනය කර ගැනීමේදී පවතින පොහොර ගැටලුව දැඩි ලෙස බලපානවා කියලා ගොවීන් දිගින් දිගටම චෝදනා එල්ල කරමින් සිටිනවා පොහොර දුන්නොතින් අපිට වවන්න පුළුවන් පොහොර ටික නැතුව කොහොමද අපි වවන්නේ මනත්තම් කාබනික පොහොර ටික හරියට ලැබෙන්නේ නැහැ රසායනික පොහොර ටික ලැබෙන්නේ නැහැ ඉන්දියාවෙන් මෙට්‍රික් ටොන් 65000ක් ලැබෙනවා කියලා කිව්වා තාමත් ඒක ලැබුණේ නැහැ කෘෂිකර්ම අමාත්‍යවරයා වෙනස්ම කාරණයක් කිව්වා මට කරන්න දෙයක් නැහැයි කියලා ඔහු සඳහන් කරා මාත්මික බාරගත්තේ මාර අර්බුදයක් තියෙන වෙලාවක කියලා තමයි ඔහු සඳහන් කරේ කොහොම වුණත් අර්බුද වලට විසඳුම් හොයන්න තමයි ඔබතුමන්ලා අපි යවලා තියෙන්නේ පාර්ලිමේන්තුවට මේ අග්‍රාමාත්‍යවරයා කියන කතාව තමයි කෘෂිකර්ම නිලධාරීන් ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් හදනවා ගොවි ගැටලුවට කඩිනමින් විසඳුම් දුන්නොත් ආහාරින්ගේ ඉක්මනින්ම පාලනය කළ හැකි කියලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබෙනවා. ආහාරින්ගයක් ඇතිවීමේ තර්ජනය හමුවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව ආහාර සුරක්ෂිතතා වැඩසටහනක් සම්පාදනය කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයින පුවත්පතට සඳහන් කර තිබෙනේ රටේ වත්මන් ආහාර තත්ත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිත විමලේන්ද්‍ර ශරණ් මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජ්‍ය නියෝජිතවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකදී මේ බව සඳහන් කරනවා එම වැඩසටහන ලබන මාසයේ ඉදැක්වීමට නියමිත අතර එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය ලබා දෙන ලෙස එහිදී ආරාධනාවක් කරා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ අද දිවයින පුවත්පතේ. අපි අර කිව්වා වගේම නදී දැන් දිගින් දිගටම මේ ප්‍රශ්නය පිළිබඳව රටම කතා බහ කරනවා රටේ දේශපාලන පක්ෂ කතා කරනවා විශේෂඥවරුන් සඳහන් කරනවා මේ කාරණය පිළිබඳව කෘෂිකර්මයේ පිළිබඳව ඔවුන් සඳහන් කරන කාරණය තමයි අර කිව්වා වගේම ඔබ සඳහන් කළ කාරණයත් එක්ක නදී
නිවසේ හෝ මල් පෝච්චියේ මොනවාම හරි වගා කරගන්න කියලා තමයි දැන් ඉල්ලීම දිගින් දිගටම සිදු කරමින් තිබෙන්නේ. ඒ නිසා මඤ්ඤොක්ක දණ්ඩක් හෝ පැල කරගන්න එහෙම නැත්නම් ඔබට පුළුවන් මිරිස් ගහක් හිටව ගන්නද මේ මිරිස් පැලේ හිටව ගන්න කියලා තමයි දැන් ඉල්ලීම් කරන්න සිදු වෙලා තිබෙන්නේ. මොකද මේ අර්බුදයේ ආවතින් අපි අපිටම ආහාර හොයා ගන්න සිද්ධ වෙලා තියෙනවා. මේවට විසඳුම් ලැබෙයිද කියන ප්‍රශ්නාර්ථය අපිට ඇවිල්ලා තියෙනවා රජි. පැහැදිලිවම සමීර ඔබ සඳහන් කරපු කාරණා වටිනවා. යතරදී අපි දන්න කාරණාව දැන් මඤ්ඤොක්ක දණ්ඩක් උනත් සමීර හිටවුවොත් මාස 6ක් විතර යනවා අස්වැන්න ගන්න දැන් මේ ලබන මාසේ ඊළඟ මාසේ ආහාර අර්බුද එනවයි කියන්නේ. ඒ හින්දා අපිට දැන් දැම්ම කරගන්න පුළුවන් දේවල් අපි දැන් දැම්ම කරගන්න ඕනේ. කෙටි කාලීන භෝගවලට යන්න ඕනේ. මිසියන්න පිළිබඳව පහුගිය දවස් කිහිපෙම අපි ඔබව දැනුවත් කරා. ඒ දැනුවත් භාවයේ එක්කම ඉස්සරහට වැඩ කරන්න ඕනේ කියන කාරණාව කියනවා. ඒ අතරේ දැන් අපි සමහර වෙලාවට සමීර මේ ගිය සතියේ ගත්ත බිස්කට් පැකට් එකක මිල මේ සතියේ රුපියල් 20කින් 30කින් වැඩි වෙලා විතර මිල බලන්න කොච්චර ඉහළ ගිහිල්ලාද කියලා. යතරදී කුකුළු මස් මේ 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 හැමදේම පාරිභෝගික භාණ්ඩ එන්න එන්න මිල ඉහළ යනවා. පරිප්පු කිලෝ එකක් කී ඔබ දන්නවා මේ මේ කොච්චර විතර මිල ඉහළ ගිහින්ද කියලා. මේ විදිහට හිතුමනාපෙට මේ මිල වැඩි කරන කූට වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා ජනාධිපතිතුමා කියනවා. එතුමා පෙරේද හවස විශේෂ හමුවක් තිබ්බා කොටුව ජනාධිපති මන්දිරයේ පෙරේද පස්වර විශේෂ සාකච්ඡාවක් තිබ්බා. ඒකෙදි කියපු කාරණාවක් අද ලංකාදීපයේ කියනවා. කූට වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ජනපති පාරිභෝගික අධිකාරියට දන්වයි කියලා තමයි ලංකාදීපයේ කියන්නේ. පවතින ආර්ථික තත්ත්වයේ දඩමීමා කරගෙන පාරිභෝගික භාණ්ඩවලට හිතු හිතු අසාධාරණ මිල ගණන් අය කරන කූට වෙළඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරී නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. විවිධ හේතු දක්වමින් වෙළඳුන් හිතු හිතු ගණන්වලට ආහාර ද්‍රව්‍ය අලෙවි කරන හේයින් වෙළඳුන්ට ඔවුන්ගේ අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළා. කෙසේ වෙතත් දෙවෙනිපුරා සත්වස සහ සමුපකාර වෙළඳසල් සක්‍රීයව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කෙරුණා. සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත් පරිදි පවත්වාගෙන යමින් බහණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් බහණ්ඩ හිඟයක් මවා පාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය වැළැක්විය යුතු බවත් ජනාධිපතිතුමන් සඳහන් කළා කියලා අද ලංකාදීපයේ වැඩිදුරටත් තොරතුරු කියනවා. අපි දැක්ක පහුගිය කාලෙම විවිධ භාණ්ඩ හිඟයි කියලා දැන් සාමාන්‍ය සමීර බිත්තරවල කතාවත් උකයි. බිත්තර මිල හිලන්න හේතුව දැන් මේ බිත්තර හිඟයි කියලා බොහෝ දෙනෙක් කියනවා. හේතුව කුකුළු කෑම වර්ග දැන් ආනයනය කරන හැකියාවක් නැහැ. බඩේරිඟු අස්වැන්න අඩු වෙලා තියෙන්නේ. කුකුළු කෑම නිෂ්පාදනය කරන හැකියාවක් ලැබෙලා නැහැ ප්‍රමාණවත් විදිහට. මේ හින්දා බිත්තර නිෂ්පාදනය අඩු වෙලා කියලා හිතුමනා අපිට මිලක් වැඩි කරලා තියෙනවා. බිත්තර විතරක් නෙවෙයි අනිකුත් හැම ද්‍රව්‍යයකම ඒ විදිහට මිල වැඩි කරලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ජනාධිපතිතුමා කියපු කාරණාවක් බොහොම වටිනවා. ඒ තමයි මේ භාණ්ඩ හිඟයක් ඇති වෙන්න දෙන්නේ නැතුව පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. නැත්තම් ඉතින් අර පෝලිම් වලට ආයි යන්න වෙනවා. ආයි බිත්තර පෝලිමක් තේ කිරිපිටි පෝලිමට අපි මුණ දුන්නා. ඔය අතරේ හාල් පෝලිමක් ඉස්සරහට ඉද්දන්නෙත් නැහැ. ඒ කොහොම වුණත් මේ තත්වය අර සමබරව පවත්වාගෙන යන්න ඕනේ කියන කාරණාව එතුමන් උපදෙස් ලබා දුන්නා. අර මිල පාලනය කරන්න ගැසට් ගැහුවා අපි පහුගිය කාලේ දැක්ක. හැබැයි මේ ගැසට් ගැහුවා කියලා මිල පාලනයක් වුණේ නැහැ. හැබැයි පාරිභෝගික අධිකාරී නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා මිල පාලනය කරන්න කියලා. එතුමන්ලා හරි මේ ගැන අවධානය යොමු කළා. වැටලීම් කළා හරි මේ තත්ත්වය පාලනය කරන්න උත්සාහයක් ගන්නවා නම් බොහොම වටිනවා. පාරිභෝගික අධිකාරී නිලධාරීන් ඉන්නවාද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා නජීත්. මොකද දිගින් දිගටම මේ භාණ්ඩ මිල මෙසේ ඉහළ යාමත් එක්ක කිසිදු විදිහක වැටලීමක් සිදු වන ආකාරයක් අපිට පේන්නේ නැහැ. වෙනදාට අපි දකිනවා භාණ්ඩයක මිල රුපියලකින් දෙකකින් වැඩි වුණාම නජීත් වැටලීම් සිද්ධ කළා. අහිංසක මේ වෙළඳුන් සමහරකලාට සිල්ලර වෙළඳාමේ නිරත වෙන වෙළඳ අල්ලගෙන යන ආකාරය දකිනවා. හැබැයි දැන් කඩේට යන මුදලාලට සිද්ධ වෙලා තියෙන බිස්කට් පැකට් එකක් අතර අරගෙන අද තියෙන මිල හෙට වෙනස් වෙලා තියෙන ඉඳ බලලා තමයි භාණ්ඩ විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි කතා කරන්නේ තෙල් මිල වැඩිවීමක් සහ අනිකුත් අපිට පේන ද්‍රව්‍යවල මිල ඉහළ යාමක් පමණයි. නමුත් අනිකුත් සෑම භාණ්ඩයකම මිල ගණන් ශීඝ්‍ර ඉහළ යාමක් සිද්ධ වෙලා තිබෙනවා. මේ අතරේ ඖෂධ ප්‍රශ්නෙකුත් තියෙනවා. ඖෂධවල මිල ගණන් ඉහළ යාමක් සිද්ධ වෙනවා කියන කාරණේත් රට තුළ කතාබහට ලක් වෙමින් තිබෙනවා. ඒ අනුව තමයි අද දවසේදී දිනමින පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් වෙන්වන්නේ කොවිඩ් අරමුදලේ බිලියන 1.8ක් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් ලැබී තිබෙන බව නුවන් කොඩිකාර ලියන වාර්තාව අද දවසේදී. කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයට අදාළව කඩිනමින් අවධානයට ලක්ව යුතු කරුණු සම්බන්ධයෙන් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ඊයේ පෙරවරුවේ ජනාධිපතිවරයා මේ උපදෙස් ලබා දීලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් කොවිඩ් පාලනයට පරිත්‍යාගශීලීන්ගෙන් මේ මුදල් ලැබී තිබුණු අතර මේ වනිට කොවිඩ් වසංගත තත්ත්වයේ පාලනය වී ඇති බැවින් එම මුදල් සෞඛ්‍ය අවශ්‍යතා වේදුවෙන් යෙදවිය හැකි බව ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. හොඳ තීරණයක් කොවිඩ් අරමුදලේ තිබෙන මුදල් ඒවා බෙහෙත් ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාම තමයි යොදවා ගන්න ඕනේ. ඒ නිසා ජනාධිපතිවරයා තීරණය කරලා තිබෙනවා කොවිඩ් අරමුදලේ බිලියන 1.8ක අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා කියලා. අතරදී සමීර දැන් විශේෂම ගෑස් පිළිබඳව කතා වෙනවා. දැන් ওই ඖෂධ පිළිබඳව කතා වුණේ. ඖෂධ හිඟයක් පිළිබඳව කතා වෙන අතරදී ගෑස් හිඟයක් පිළිබඳව වැඩි වැඩියෙන් කතා වෙනවා. ඊයේ දවසේ ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කළා. අඟහරුවාද තමයි ආයි ගෑස් එන්න කියලා. දැන් පොලිමේ ඉන්න එපා කියලා සඳහන් කළා. අද දිවයින පොත්පතත් වාර්තා කරනවා මේ පිළිබඳව. විශේෂම අද සිට අඟහරුවාද වෙනකන් ගෑස් නැහැ කියන කාරණාව. ඔව් අද දිවයින ඒ කාරණේ වාර්තා කර තිබෙනවා. බොරුවට පෝලිම් වලට යන්න එපා. අද සිට අඟහරුවාද අතේක ලිට්‍රෝ ගෑස් නැහැ. සභාපති විජිත හේරත් කියන කාරණය තමයි. හැබැයි මේ පෝලිම් වලට යන්න එපා කුවට පෝලිම් වල මිනිස්සු ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමේ අපේක්ෂාවෙන් අද සිට ලබන අඟහරුවාද 7 වෙනිදා දක්වා නිකරුණේ පෝලිම් වල රැඳී නොසිටින් ලෙස ලිට්‍රෝ ගෑස් සභාපති විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගෑස් තොග නොමැතිවීම නිසා ලබන අඟහරුවාද අතේ ගෑස් සැපීම සිදු නොවන බවත් සභාපතිවරයා කියනවා. ගෑස් මෙට්‍රික් ටොන් 2500ක් රැගත් නෞකාවක් දිවයිනට හෙට ලඟාවීමට නියමිත බවද ඒ මහතා කියා සිටියේ කියලා තමයි කියන්නේ. ඊයේ දවසේ ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර 16,000ක් කොළඹ 1 සිට කොළඹ 15 දක්වා ප්‍රදේශවලට බෙදා හැරි බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා. මේ අතරියේ දිනේදී ජනතාව ගෑස් මිලදී ගැනීම සඳහා දිගු පෝලිම් වල රැඳී සිටිනු දැකගත හැකි වුණා කියලා තමයි කියන්නේ. අපි දැක්කා පුංචි දරුවෝ වඩාගෙන ඇවිල්ලා පෝලිමේ ඉන්නවා. මහා වැස්සේ තෙමි තෙමි පෝලිමට වෙලා ඉන්නවා. පුංචි දරුවොත් එක්ක ගෙදර තියලා එන්න විදිහක් නැහැ. ගෙදර කවුරුත් නැහැ. පුංචි දරුවාත් අරගෙන ඇවිල්ලා පෝලිමේ ඉන්නවා එක දිගටම. නමුත් ගෑස් ලැබෙන්නේ නැහැ. ගෑස් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ මේ පිරිසට. දැන් ඊයේ 16,000ක් කොළඹ ප්‍රදේශයට පමණක් බෙදා හරින්නට හැකියාව ලැබුණා ලීටර සමාගමට. නමුත් ඊට පස්සේ නිවේදනයක් ආවා ආයෙමත් ගෑස් ලැබෙන්නේ අඟහරුවාද කියලා. දැන් මේ මිනිස්සු තාමත් පෝලිම් වල රැඳී සිටිනවා ගෑස් ලබා ගැනීම අපේක්ෂාවෙන්. සභාපතිවරයා මොන විදිහට කිව්වත් පෝලිමට එන්න එපා කියලා මිනිස්සු නදිත් උත්සාහ කරන්නේ පෝලිමේ මුලට හරි එමු නැත්නම් කොහෙට හරි ගිහිල්ලා පෝලිම අල්ලගෙන හිටියොත් අපිට ගෑස් එකක් ලැබෙයි කියන විශ්වාසය තියාගෙන මිනිස්සු ඉන්නවා. ඉතින් මේ විශ්වාසය කඩ කරන්න දෙන්න එපා, කඩ වෙන්න දෙන්න එපා. කොහොම හරි මිනිස්සුන්ට ගෑස් ටික ඉක්මනට ලබා දෙන්න. වැඩිපුරම ගෑස් හින්දා අපහසුතාවයට අසීරුතාවට පත් වෙලා ඉන්න සමීර මහල් නිවාසවල ජනතාව මේ අයට අර ලිපක්වත් බැඳගන්න තැනක් නැහැ. භූමිතෙල් ලිපක් පාවිච්චි කළත් මේ දුම අල්ලපු ගෙදරට යනවා. අල්ලපු ගෙදරයිගෙන් බැනුම් අහන්න වෙනවා. මේ හින්දා නොකා ඉන්න එක ඊට වැඩිය සැපයි කියලා හිතලා කිසිම දෙයක් කරන්න නැතුව ඉන්න වෙලාවලුත් තියෙනවා. හැබැයි මේ වගේ පිරිසක් තමයි පෝලිම් වලට ඊයේ ආවේ. හැබැයි කිව්වා කලින් දවසේ 16,000යි දෙන්න කියලා. ගෑස් නැව ඉන්න කලින් නම් කිව්වා ප්‍රමාණවත් විදිහට ගෑස් දෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් 16,000ක් දීලා ඉවර වෙලා ආයි අඟහරුවාද වෙනකම් බලන් ඉන්න කියලා කියනවා. මේ හින්දා ජනතාව කෝපයට පත් වෙලා ඉන්නේ. පුරණ වෙච්ච ජනතාව ඊ දවසේ කොම්පාඤ්ඤ විදී පාර හරස් කරලා විරෝධතාවක් පැවැත්වුවා. අද ඡායරූපත් එක්කම වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත ගෑස් ඉල්ලා කොම්පාඤ්ඤ විදීන් පාර වසා කියලා තමයි මේ ඡායරූපය හිමත් ශමි මතීෂ ගත්ත ඡායරූපයක්. ගෑස් බෙදා හැරීම නැවත දැනුම් දෙන තෙක් අත්හිටුව බව ලිට්‍රෝ සමාගම විසින් දැනුම් දීමත් සමග කෝපයට පත් ජනතාව කොම්පාඤ්ඤ විදී ප්‍රදේශයෙන් මාර්ගය හරස් කොට විරෝධතා පළ කළ අයුරු කියලා අද ලංකාදීපයේ ඔහොම වාර්තා කරනවා. ඒ අතරේදී ලංකාදීපෙම කියනවා මාස 3කට පස්සේ ලාෆ් ගෑස් එයි කියලා පුවතකුත් මාස 3කට පස්සේ ලාෆ් ගෑස් එයි කියලා. දැන් ගොඩක් අය කහපාට ගෑස් සිලින්ඩරේ පාවිච්චි කළේ නැහැ ගොඩ කාලෙකින්. හේතුව ගෑස් තිබ්බේ නැහැ. මේ ලාෆ් සමාගමට අවශ්‍ය ඩොලර් බැංකු මගින් දුන්නේ නැහැ ගෑස් ආනයනය කරන්න. අද ලංකාදීපේ කියන කතාව ගොඩ බෑ හැටි බෙදීම අරබයි කියලා කියනවා. මාස 3කට පස්සේ ලාෆ් ගෑස් දැන් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරනවා කියලා සමාගම කියලා තියෙනවා. සමාගම ආනයනය කළ ගෑස් නෞකාවක්
අද ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිත බවත් එහි ගෑස් තොගයේ ගොඩ බැබින් පසු බෙදා හැරීම යලිත් ආරම්භ කරන බවත් ලාබ් සමාගමේ උසස් නිලධාරියෙක් ඊයේ ලංකාදීපයට කිව්වලු ගෑස් මෙට්‍රික් ටන් 3000ක පමණ තොගයක් එහි ඇති බව කී එම නිලධාරියා රට මුහුණ දී සිටින ඩොලර් අර්බුදයේ හේතුවෙන් මෙතෙක් කාලයක් ගෑස් ආනයනය කිරීමට නොහැකිව සිටි බවද සඳහන් කළා කියලා වැඩිදුරටත් කියන දැන් ඉතින් ඔය නිල් පාට ගෑස් සිලින්ඩරේ අර කහ පාට එනමල්පි පේන්ට් එකක් එහෙම අරගෙන ගාන්න යන්න එපා නිල් සිලින්ඩර කහ පාට කරගන්න යන්න එපා මොකද ලාබ් ගෑස් සමාගමේ ඒ ගෑස් සිලින්ඩර් ගත්ත පාරිභෝගිකයොත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා ඉතින් ඒ අයටත් ගෑස් අවශ්‍යයි ඉන්නේ දැන් කියලා තියෙනවා සමීර මේ මෙට්‍රික් ටන් 3000ක ප්‍රමාණයක් තමයි එන්නේ කියලා සාමාන්‍යයෙන් සුළු ප්‍රමාණයක් එන්නේ ඉතින් මේ ගෑස් ප්‍රමාණය ඇති වෙයිද කියන කාරණාව ප්‍රශ්නාර්ථයක් ඒක වුණත් ඉතින් ටිකක් හරි හිත සැනසෙන්න පුළුවන් ලාෆ් ගෑස් එනවා කියලා. ඔය අතරෙදි ලාෆ් ගෑස් කතාව ඒ විදිහට කියන අතරෙදි අද දෙවෙනි පොත්පත කියන මාස 7කින් මේ ගෑස් ඇවිල්ලා නැහැ කියලා එක පැත්තකට. ඔව් සමහර ප්‍රදේශවලට ගෑස් ලැබෙනවා සමහර ප්‍රදේශවලට ලැබෙන්නේ නැහැ. මේ කාරණේ අද පුවත්පත්වල වාර්තා කරනවා මේ විදිහට පුල්ලියාවත්තට මාස 4කින් ගෑස් නැහැ කියලා තමයි වුන් සඳහන් කරන්නේ. පාරිභෝගිකයන් හැටන් දික්කොය පාර වසති කියලා තමයි ප්‍රධාන සිරස්තලේ ඉන්නේ. හැටන් දික්කොය පුල්ලියාවත නගරයේ ලීට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් සහ ගෑස් පාරිභෝගිකයන් පිරිසක් එක්ව තුන්වෙනිදා පාර හරස් කර සිලින්ඩර තබා අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. මෙම උද්ඝෝෂණය නිසා මාර්ගයේ ගමනාගමනය පැය 2ක කාලයක් ඇනහිට තිබුණා කියලා තමයි කියන්නේ. පුල්ලියාවත්තට මාස 4කින් ගෑස් නැහැ. මේ මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? මේ ගෑස් නැතුව ජීවත් වෙන්න බැරි පිරිසක් टोकन का दीला हूँ और कोविड काल या එන්නත් ලබා දුන්නා වගේ යම් පිළිවෙලකට මේ ගෑස් ටික එන ප්‍රමාණය අඩු නම් මිනිස්සුන්ට ඇත්ත කියලා ඒ ප්‍රමාණය හරියාකාරව බෙදන්න වැඩපිළිවෙලක් හදාගන්න සිද්ධ වෙනවා නැත්නම් ඉදිරියේදී මීටත් වඩා මේ ප්‍රශ්නය ගැටලු සහගත තත්වයකට එයි කියලා තමයි සඳහන් කළේ. ඒක අපි දැක්ක අග්‍රාමාත්‍යවරයා මේක තැනක සඳහන් කරනවා. කොළඹට ගෑස් ටික ඉක්මනින්ම දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැති වෙයි, කෑම ටික උයා ගන්න විදිහක් නැති වෙයි කියලා. ඒ නිසා ඊයේ දවසේ අපි දැක්ක නදිත් ඒ කාරණය කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවලට පමණක් ගෑස් ටික දීලා ඒ ලැබුණු 16000 නිසි ආකාරයකට බෙදා හැරීමක් සිද්ධ වෙනවා. මේ වගේ නිසි වැඩපිළිවෙලකට යන්න කියලා අපි ඔබට මතක් කර සිටිනවා. ඒ කිව්වේ ගෑස් ගැන, තෙල් ගැන අපි ඔබට කියන්න සූදානම්. දැන් තෙල් ප්‍රශ්නේ ලොකුවට බලපාලා තිනවා. ඩීසල් එහෙම දැන් මේ උදේ පාන්දර එනකොටත් සමීර ඩිපෝ ඉස්සරහා පෝලිම තික පෝලිම් තියනවා. මේ ඩිපෝ වලින් තෙල් දෙනවා බස් වලට. ඒ අතරෙදී දැන් 3 wheel වලට 3 road රථ වලට සහන ආධාර ක්‍රමයට හරි තෙල් දෙන්න දිගටම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා කියලා අගමැතිතුමා කියලා තියෙනවා. අපි බලමු මේ පත්‍ර විස්තර විරාමයක් කරේ. අපි ගෑස් ගැන කතාව ඔබට කිව්වා. ගෑස් වලින් පස්සේ අපි යන්නේ තෙල් ගැන කියන්න. දැන් තෙල් සහන ආධාර විදියට දෙන්න නැත්නම් අපි දැක්ක සලාක ක්‍රමයට හරි දෙන්න කටයුතු කරනවා නම් ඒක වටිනවා. බස් වලට එහෙම දැන් ඩිපෝ හරහා ඒ කටයුත්ත සිද්ධ වෙනවා. යාත්‍රා අගමැතිතුමා කියනවා ත්‍රී රෝද රථවලට දිගටම තෙල් දී මේ වැඩපිළිවෙලක් සකසන්න කියලා අංජල මහික වීරරත්න මේ පොත ලියන අගමැතිතුමා කියපු කාරණාව. ත්‍රී රෝද රථ සඳහා ඉදිරියේදී ගැටලුවකින් තොරව ඉන්ධන ලබා දීමට රජයේ සැලසුම් කර ඇති බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා තියෙනවා. ත්‍රී රෝද රථ සංගම් නියෝජිතයන් සමග අග්‍රමාත්‍ය කාර්යාලයේදී ඊයේ පස්වරු පැවති සාකච්ඡාවකදී අගමැතිතුමා මේ බව සඳහන් කළා. ත්‍රී රෝද රථ නියාමන ආයතනයක් පිහිටුවීම සඳහා සහයෝගය ලබා දීමටද අගමැතිවරයා එකඟත්වය පළ කරලා තියෙනවා. රටට මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක් අවශ්‍ය බවද අග්‍රමාත්‍යවරයා පෙන්වල් දීලා තියෙනවා. රට මුහුණ දින අර්බුදයේ හමුවේ ත්‍රී රෝද රථ කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා ගතිතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී වැඩිපුර අවධානය යොමු වුණා කියලා අද ලංකාදීප පුවත්පත කියන. ඔව් නඩේ දැන් ත්‍රී රෝද රථවලට තෙල් දෙන්න අග්‍රාමාත්‍යවරයා වැඩපිළිවෙලක් හදනවා. හැබැයි ත්‍රී රෝද රථවල යන්නේ කොහොමද? ත්‍රී රෝද රථ ගාස්තුව දිගින් දිගටම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙනවා.
එනිසා මේ ප්‍රශ්න වලට විසඳුම් එන්නත් ඕනේ මිනිසුන්ගේ මේ ජීවන වියදම වැඩි වෙන ප්‍රමාණයට මිනිසුන්ගේ එහෙම නැත්නම් වැටුප වැඩිවීමක් සිද්ධ වෙලා නැහැ ඒ නිසා තිබුණ වැටුපෙන්ම තමයි මේ හැම දෙයක්ම කරගන්න සිද්ධ වෙලා තියෙන්නේ ඩීසල් මිල වැඩි වෙනවා පෙට්‍රල් මිල වැඩි වෙනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි වෙනවා ත්‍රිවිල් ගාස්තු වැඩි වෙනවා බස් ගාස්තු වැඩි වෙනවා වැඩිවීම එක පඩියේ වැඩිවීමක් එහෙම නැත්නම් වැටුපේ වැඩිවීමක් සිද්ධ වුණේ නැහැ මිනිසුන්ට ඉතින් එතන ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සු ළඟ කොහොමදත් මේ ඩීසල් කතාව ආපු හින්දා අපි දිවෙන පුවත්පතේ ඩීසල් කතාව මේ විදිහට වාර්තා කර තිබෙනදී අද දවසේ ඩීසල් අදින්නේ දිනකට බවුසර් 400ක් පමණයි කියලා සඳහනක් එනවා චමින්ද සිල්වා ලියන්නේ අද ඩීසල් හිඟයත් සමග දෛනිකව ප්‍රවාහනය කරන ඩීසල් බවුසර් සංඛ්‍යාව 400කට සීමා වී ඇතැයි කන්ජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමේ සභාපති එච් එම් අධිකාරි මහතා අදිවෙන පුවත්පතේ සඳහන් කර තිබෙනේ ඉන්ධන හල් 1300ක් රට පුරා පැවතියත් ඩීසල් හිඟය නිසා ඩීසල් ලීටර් 6600 බැගින් එකවරම ඩීසල් තොග යැවීමට කන්ජ තෙල් සංස්ථාව කටයුතු කරන බවත් එම නිසා බවුසර් රථ හිමියන්ට කාලසටහනකට අනුව ඩීසල් ප්‍රවාහනය කිරීමට සිදු වී ඇති බවත් ඔහු සඳහන් කර තිබෙනවා ඒ අනුව ඊළඟ සිරස්තලයේ පහලින් එනවා එකත් එක්කම රටේම යලි ඩීසල් හිඟයක් කියලා අපි දැක්කා දිගටම පෝලිම් තියෙනවා ඩීසල් පෝලිම් හැබැයි පෙට්‍රල් පෝලිම් අඩු වෙලා තියෙනවා රට පුරා ඩීසල් හිඟයක් යලිත් හටගෙන තිබේ මේ හේතුවෙන් ඊයේ කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකම ඉන්ධනල් අසල ඩීසල් ලබා ගැනීම සඳහා පෞද්ගලික බස් රථ ලොරි රථ ඇතුළු වාහන නවතාගෙන සිටින ආකාරය දැක ගැනීමට හැකියාවක් ලැබුණා බොහෝ වාහන පොලිම් කිලෝමීටර් 5 6 ආදී දුරකට වේදී තිබූ ආකාරය දක්නට ලැබිනි සමහර ඉන්ධන පෙරවුම් අසල ඩීසල් ලබා ගැනීමට පැමිණි පිරිස සහ ඉන්ධන හල් හිමිකරුවන් අතර බහින් බස් වීම සහ පහර දීම් වාර්තා වුණා කියලා තමයි තොරතුරු වෙන්නේ කොමුණත් ඉතින් මේ ප්‍රශ්නේ අපි දැක්කා පෙට්‍රල් හිඟ දවස්වල පෙට්‍රල් ලබා ගැනීමට පැමිණි පිරිස මාර්ග අවහිර කරනවා ඒ වගේම ඉන්ධන හල් හිමියන්ට පහර දෙනවා ඔවුන්ගේ නිවාසවලට පහර දෙනවා ඉන්ධන හල් හිමියන් බයෙන් හිටියා ඉතින් මේ ප්‍රශ්නවලට විසඳුමක් ඕන නැත්නම් මේ ප්‍රශ්නේ තව තවත් මේ විදිහට මුග්‍රාතට හැරෙයි කියලා තමයි ජනතාවගෙන් චෝදනාව තියෙන්නේ ඒ නිසා ඉක්මන් කරලා විසඳුම් වලට යාම තමයි මේ වෙලාවේ සුදුසුම දේ නජිත් අතර සමීර දැන් ඔය අගමැතිතුමා කියලා තිබ්බා සාමාන්‍යයෙන් ඉන්ධන ගේන වාසයකට වැය වෙනවා මිලියන 500ක් ඇමරිකා ඩොලර් මිලියන 500ක මුදලක් වැය වෙනවා මේ තෙල් ආනයනය කරන්න ඒකත් ලොකු වැය බරක් ඔහොම වැය බර තිබිද්දී අනන්තවත් ඉතිහාසයේ අපේ රාජ්‍ය සේවයේ වේවා රාජ්‍ය තන්ත්‍රයේ වේවා මේ මුදල් නාස්ති කරපු අවස්ථා බොහොමයක් තියෙනවා දැන් කෝප් කමිටුව එවැනි අවස්ථා සම්බන්ධයෙන් විමර්ශන කරනවා ඒ කෝප් කමිටුවේදී තමයි මහ බැංකු බැඳුම් කර වාර්තා වංචාත් එහෙම ඒ පිළිබඳව තොරතුරු හෙළුණේ දැන් අලුත් වංචා ගණනාවක් පිළිබඳව තොරතුරු හෙළිවීමින් යනවා ලංකාදීපයේ කියනවා දේ එක වංචාවක් නැත්නම් මේ අකටයුත්තක් පිළිබඳව ඖෂධ සංස්ථාවේ කෝටි 65 පරිගණක පද්ධතිය සවිකළදා සිටම වැඩ නැහැ කෝප් කමිටුවේ දී හෙළිුණා කියලා අද ලංකාදීපයේ කියන කතාව මේ බලන්න කෝටි 65ක් වියදම් කළ පරිගණක පද්ධතියක් හදලා හැබැයි මේ සවි කරපු දවස් ඉඳන් වැඩ නැහැලු. ඉතින් ඒ වැය කරපු කෝටි 65 මිනිසුන්ට රුපියල් 5000 ගානේ හැර බෙදලුනා නම් ඊට වැඩිය ප්‍රයෝජනක් වෙනව නේද කියලා අපිට හිතෙනවා. අඩුම තරමේ බේත් හරි නොමිලේ දුන්නා නම් ඊට වැඩිය වැඩක් වෙනව නේද සෙතක් වෙනව නේද කියලා අපිට හිතෙන තරමටම මේ පුවත හරිම ශෝචනීය පුවතක්. සුජිත් හේවාජුලිගේ සහ අංජල මහික වීරරත්න ලියන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා රුපියල් කෝටි 65කට ආසන්න මුදලක් වැය කර ස්ථාපනය කරන ලැබූ පරිගණක පද්ධතිය එසේ ස්ථාපනය කළ දා සිටම අක්‍රීය තත්ත්වයේ පවතින බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර්යක සභාවේදී කියන්නේ කෝප් කමිටුවේදී අනාවරණය වුණා මේ පරිගණක පද්ධතිය නඩත්තු කටයුතු සඳහා මාසයකට රුපියල් ලක්ෂ 59ක් වැය කරනවා කියලා වැඩිදුරටත් තොරතුරු හෙළිලා තිනෝ ලක්ෂ 59ක් සමීර මේ මේන්ටේනන්ස් නැත්තම් නඩත්තු කරන්න මාසයකට වැය කරනවා ඉතින් අර මේවා දැක්කම අනේ අපුයි දෙයියනේ මෙච්චර මුදල් වියදම් කරේ මොන දේටද කියලා අපිට හිතන තරමටම කෙසේ වෙතත් වැඩිදුර තොරතුරු මේ විදිහට කියනවා මේ තොරතුරු හෙළිුණේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ කාර්ය සාධනය පිළිබඳ විමසීම සඳහා ඉක්ුත් 31 වෙනිදා කැඳවු අවස්ථාවේදී කියලා තියෙනවා මහාචාර්ය චරිත හේරත් මහත්තයා තමයි කෝප් කමිටුවේ සභාපතිවරයා එතුමගේ ප්‍රධානත්වයෙන් වැස්සුනේ අඩු වියදමින් නව පරිගණක පද්ධතියක් සකස් කිරීමේ කටයුතු මේ වෙන විට ආරම්භ කළ තියෙනවලු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ එහි කටයුතු 80%ක් පමණ දැන්ට අවසන් වෙලා තියෙනවා මෙහිදී අදහස් දක්ව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පැවසුවේ සංස්ථාවට අවශ්‍ය පරිදි මේ පද්ධතිය සකස් කිරීමට රුපියල් කෝටි 700ක් වැය වෙනවා කියලා දැන් අර වැය කරපු කෝටි 65යි මේ 700යි ඉතින් කාගේ දේවල්ද කාගේ සල්ලිද කියලා අපිට හිතෙනවා කොහොමුණත් ඉතින්
යතරදී කිසියම් ආකාරයක චෝදනාවකුත් තෙලුණා පෞද්ගලික සමාගමකට E20 සමාගමට මේ කොප් කමිටුවේදී ඔවුන් මේ පරිගණක පද්ධති හරි විදිහට සකස් කළ නැහැ කියන කාරණා පිළිබඳව අපි ඊ දවසේ ප්‍රවෘත්ති තුලිනුත් ඔබට ඒ ගැන මේ විදිහට කිව්වා वैद्य सपेयम कलमणाकरणे संधा रुपया मिलियन हाइसिय हतलिस हतरक वेदमीन स्थापित करतिबु मृदुकांग पद्धतियाक निसिलेस क्रियात्मक नुवन बवत एय निर्माणे करत्ते ईविस आयतनेन बवत पसुगियदा कोप कमिटुवेदी अनावरण वुना ई संबंधेन ईविस आयतने प्रकाश कर सिटिये अदाल सिद्धिय संबंधेन सियलुम तोरतुरु प्रसिद्ध माध्य हमुवकदी हेलिकरण बवाय ए अनुव संविधान कल माध्य हमुवकदी संजीव विक्रमनायक महता එම සියලු කරුණු හෙළිදරව් කිරීමට කටයුතු කළා. ඔහු පවසන ආකාරයට මෙවැනි පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා ඇනවුම ලැබී ඇත්තේ 2008 වසරේදී. කෝප් කමිටුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා. මේ කියන සිස්ටම් එක දැන්ටමත් තියෙනවා. අපි මිලියන 500කට ආසන්න ගණනක් වීදම් කළා මේ අදට පවතින සිස්ටම් එක මේ යනවා. දැන් මේ මෙතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේ සිස්ටම් එකේ ප්‍රශ්නේ නෙවෙයි ඩේටා එන්ටර් කිරීමේ ප්‍රශ්නේ. මට කියන්න අවුරුදු 7020 මේක ඩේටා එන්ටර් කරන්න මොකද කියලා? ඒ කියන්නේ ඒකේ තියෙන පහසුකම් පාවිච්චි කරන්න බෑ. ආ දැන් තියෙන සිස්ටම් එක ඔය කියන්නේ. ආ ඒක ඒ වෙනුවෙන් අපි ගත ක්‍රියාමාර්ගය තමයි අපි සම්පූර්ණ අපේ මොනිටරින් ඩිවිෂන් එකක් වෙනම තියෙනවා. ඒ ඩිවිෂන් එක සම්පූර්ණයෙන් හැම ප්‍රොකියුමන්ට් එකක්ම හැම ස්ටේජ් එකක්ම ෆයිල් එක සුපර්වයිස් කරන සබ්ජෙක්ට් ක්ලර්ක්ට මාරු වුණත් ඒ හැම ස්ටේජ් එකක්ම හැම ඩේට් එකක්ම ෆලෝ අප් කරනවා. ඒක unacceptable. ඒ කියන්නේ මේගොල්ලෝ කියන්නේ කම්පියුටර් සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒක හදනවා වෙනුවට මේ ෆිසිකලි ෆයිල් එහෙට මෙහෙට මාරු වෙන එක මොන්ට කරනවා කියලාද ඔය කියන්නේ නෑ දැන් මිලියන් 500ක් වියදම් කරලා සිස්ටම් එකක් හැදුවයි කියලා ඔඩිටර් ජෙනරල් කිව්වානේ පරණ සිස්ටම් එක හරි දැන් ඒක කොයි කාලේ හදලා තියෙන්නේ 2008 විතර තමයි පටන් ගන්න තියෙන්නේ 15 තමයි ඉම්ප්ලිමන්ට් වුනේ 8 ඉඳන් 15 අවුරුදු 7 30 ක හැදුවා ඒක ඉම්ප්ලිමන්ට් වුනේ මිලියන 644ක් මේ වෙනකොට වියදම් වෙලා තියෙනවා ඒ ඊට අමතරව මාසයකට 5 million maintenance charges මේකට ගෙවන්න. I mean this is criminal no. කොහෙන්ද මේක ගත්තේ? EVIS contract. EVIS. අපිට හම්බුන purchase order එක 2008 December මාසේ million 223යි. ඒ software එකට නෙවෙයි. හැබැයි media එකේ ගියේ million 550ක් අපි ලබා ගත්තයි කියලා. ඇත්තටම මේ software එකට කීයක් ගියාද කියලා මං හිතන්නේ මුළු රටේම ජනතාව දැනගන්න ඕනේ. ඇත්තම කිව්වොත් million 83යි. ඒවා මේ අපි හදාගත්ත දේවල් නෙවෙයි. මේක tender එකකින් ගත්ත figures. ඒව කාටවත් වෙනස් කරන්න බෑ මේක තමයි ඇත්ත එතකොට මොකද්ද මේ මිලියන 223ක් කිය 223න් අපි අඩු කරන්න ඕනේ software එකට මිලියන 83 මේක කවුරුත් දන්නේ නැහැ මේකේ scope එකක් හදනවා අපි නෙමෙයි scope එක හදන්නේ ඒක හදන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පුදුමයි මේක කවුරු කියනවද auditor department එකෙන් කිව්වලු මිලියන 500යි කියලා software එකට ගියේ නැහැ ඒක මට කියන්න දෙයක් නැහැ මං හිතන්නේ අපි දෙන document එකේක හොඳට අකුරු වලින්ම තියෙනවා එතකොට මොනවද අනික් භාණ්ඩ මං හිතන්නේ ගොඩක් අය මේ ස්කෝප් එක දැන් නැතුව නිකන් කතා කරලා තියෙනවා. කවුරුත් හිතන්නේ නැති දේවල් මේක ඇතුලේ තියෙනවා. මේක ඇතුලේ තියෙනවා ජෙනරේටර්. මේක ඇතුලේ තියෙනවා පාටිෂන්. කම්පියුටර් 300යි, UPS 300යි, printers 300යි. එතකොට networkin ලංකාවේ වටේම ඉස්පිරිතාල ටික කනෙක් කරන එක පැය 24ක් අතර communication එක තියෙන්න ඕනේ. ඔය මම දැන් මිලියන 500 කියපු එක මං හිතන්නේ ඔබලට තේරෙන්නේ නැති අපි මිලියන 500 කරන්නේ නැහැ. අපි දන්නේත් නැහැ. ගත්ත මිනිසු කොහේ හරි ඇති මම නම් දන්නේ නැහැ අපේ ආයතනෙට හම්බුන ගණන් අපි ගාව ලිඛිතව චෙක් එකේ කොපිය පව අපි ගාව තියෙනවා එතමයි ඊවිස් සමාගමේ පැහැදිලි කිරීම වුන් කියනවා වුන් ගත්ත මිලියන 83යි කියලා හැබැයි මේ පද්ධති වැඩි දියුණු කරන්න අර කිව්ව වගේ පරිගණක 300ක් අවශ්‍යයි networking කරන්න මේ හැම දෙයකටම වියදම් වෙච්ච ගණන්ත් එකේ ගණන් කියන අර එතුමා කියන්නේ එතුමට එතුමාගේ සමාගමට විතරක් චෝදනා කරන්න කීපා කියන එක තමයි කියන්නේ හැබැයි යතරදි හොන්න ඕනේ මේ දැන් මෙච්චර ගාණක් හරි මිලියන 223ක් හරි වියදම් කළා හදපු සිස්ටම් එකෙන් වැඩ කරන්නේ නැත්නම් ඒකේ ප්‍රයෝජනේ මොකක්ද ඉතින් රටේ ජනතාවට අහන්න තව ප්‍රශ්න තියෙනවා රෝහල්වල මේ ICU බෙඩ් එකක් තව දැම්මනම් ඊට වැඩිය කොච්චර හොඳද අර කොහොමුණත් මේ දේවල් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕනේ නීතිමය පියවර ගන්න ඕනේ අපේ රටේ නීති හරියට ක්‍රියාත්මක වෙනවද කියන කාරණාවත් ප්‍රශ්නයක් ඔය අතරෙදි තමයි ප්‍රසිද්ධ වීඩියෝ වක් සමාජ මාධ්‍යයේ සැරිසරන්න පටන් ගන්න හිටපු අමාත්‍යවරයෙක්ගේ රාජ්‍ය අමාත්‍යවරයෙක්ගේ පුත්‍රයෙක් පොලිසියත් එක්ක කරපු ගනුදෙනුවක් අද ලංකාදීපයේ ගැන කියනවා ලංකාදීපයේ මෙහෙම කියන්නේ ඒ පුවත පිළිබඳව දිලිප්ගේ පුතාගේ කැබ්‍රිය මාතර මඩිහේ හෝටලයක සංගවා තිබේදී හොයාගෙන තියනවලු මෙහෙම හොයාගන්නේ අධිවේගී අවදානම් ගමනකට ඉඩ නොදුන්නයි මන්ත්‍රී පුතා පොලිසියට කුණුහරුප පළලා වීඩියෝ වක්
මාධ්‍ය සංසරණයේ කියලා තියෙනවා යුවලට නවාතැන් දුන් හෝටල් හිමිකාරිය අත්අඩංගුවට කියලා අද ලංකාදීපේ කියනවා මේ වීඩියෝ අපි ඔබට පෙන්වන්නම් තව ටිකකින් යතරේ පත්තරවල මේ විස්තර අපි බලමු බොහොම මේ අසභ්‍ය වචනෙන් තමයි සමීර මේ බනින්නේ වැරද්ද හේතුව මොකද්ද කැබ්‍රියේ පිටිපස්සේ ශීතකරණයක් ගෙනියන්න දුන්නේ නැහැ කියලා සාමාන්‍යයෙන් අපි හැම දිනෙකම මේ පුංචි දරුවෝ පවා ඉස්කෝලේ යන දරුවෙක් පවා දන්නවා අධික වේගෙන් කිසිම ආධාරකයක් හෝ නැතිව මේ පිටිපස්සේ මොකක් හරි භාණ්ඩයක් දාගෙන යනවා නම් ඒ භාණ්ඩේ ඊට පිටිපස්සේන වාහනවල වැදින් ඉඩ තින පොලිසිය මහතුරු කිව්වේ ඕක අවදානම් මේ විදිහට බ්‍රිජ් එකක් ශීතකරණයක් ගෙනියන්න එපා කියලා එහෙම කිව්වහම මෙහෙම අර අපේ භාෂාවෙන් කියනවා නම් තද වෙනවා නම් ඉතින් මොනවාද කරන්න තියෙන්නේ අත්අඩංගුවට ගන්න හරි තිබ්බ කියන කාරණාව තමයි හිතෙන්නේ කොමුණත් නීතිය දැන් ක්‍රියාත්මක වෙනවා කියලා තියෙනවා ලංකාදීපේ කියනවා මේ පිළිබඳව තොරතුරු තංගල්ල බැදිගම අධිවේගී මාර්ග පිවිසුමේදී පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර සාපරාදී බලහත්කාරයේ පෑ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් පෙදාරච්චි මහතාගේ පුත්‍රයා පැද වූ කැබ්‍රතේ මාතර මඩිහ ප්‍රදේශයේදී විලා හෝටලයක සංගවා තිබේදී යදහවල් අත්අඩංගුවට ගත්තා කියලා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ වැඩිදුරටත් තොරතුරු කිව්වා කියලා යුවලට නවාතැන් දුන් හෝටල් හිමිකාරියත් අත්අඩංගුවට කියලා අද ලංකාදීපේ කියනවා සමීර තව විස්තර තියෙනවා මේ ගැන ඔව් නජිත් මේ ප්‍රවෘත්ති ගැන අද දිවයිනත් වාර්තා කර තිබෙනවා දේශපාලනය කරන දේශපාලඥයන්ට තමන්ගේ ගෙදරින්ම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ අපි දැක්කා පසුගිය දිනවල දිගින් දිගටම දිලිප් වේදාරච්චි මන්ත්‍රීවරයා රටේ ප්‍රශ්න බොහොමයක් පිළිබඳව කතා බහ කරපු මන්ත්‍රීවරයෙක් නමුත් දැන් තමන්ගේ ගෙදර ප්‍රශ්නේ විසඳ ගන්න එතුමාට සිද්ධ වෙලා තියෙනවා තමන්ගේ පුතා කොහෙද ඉන්නේ කියලා එතුමාවත් දන්නේ නැතුව ඇති දැන් කියලා තියෙනවා පුතාව අද හෙටම අපි බාර දෙනවා කියලා තමයි මේ කියන්නේ දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ අද හෙටම පුතා නීතියට බාර දෙනවා දිලිප් වේදාරච්චි දිවයිනට කියයි කියලා වාර්තා කරනවා තම පුතා සහ පොලිස් නිලධාරියෙකු අතර ඇති වූ සිද්ධියට අදාළව පුතා අද හෙටම නීති හමුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි මහතා සඳහන් කර සිටියේ කියලා කියනවා සිය පුත්‍රයා පොලිස් නිලධාරියාට බැනවදින ආකාරය පොලිසිය මගින් වීඩියෝ කර ඇතැයිද ඔහු සඳහන් කරනවා ඒ වගේම චෝදනාවට ලක්වන පාර්ශ්වයේ මගින්ද සිදු කළ වීඩියෝ දර්ශනයක් තිබෙනවා ඒ ඔබ දුටුවේ නැද්දයි විමසා තිබෙනවා දිවයින පුවත්පතිනුත් අමාත්‍යර තම පුතාගේ මෙම ක්‍රියාකලාපය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයන් ඔබෙන් කරුණු විමසීමක් කළේදයි දිවයින ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වේදාරච්චි මහතා කිව්වේ ඔය කවුරුත් ඒ ගැන මගෙන් විමසුවේ නැහැ කියලායි කියලා සඳහන් කර තිබෙනවා කොමුණත් අපි හැමෝම දැක්කා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහ ප්‍රසිද්ධ මාධ්‍ය මේක වාර්තා කර තිබුණා බැනවදින ආකාරය තමන්ගේ පුතා සහ ලේලිය පොලිස් නිලධාරීන් ඉදිරියේ හැසිරෙන ආකාරය අසභ්‍ය වචනෙන් බැනවදිමින් පොලිසියට බනින ආකාරය දැක්කා මුළු රටම මේ ප්‍රවෘත්ති ඊළඟ කාරණේ වාර්තා කරනවා පොලිසිය පැත්තෙන් කියන කාරණේ පොලිස් නිලධාරීන් දෙන්නෙක් එතන හිටියා ඔවුන් මේ පුද්ගලයා ඉවලේ අත්අරංගුවට ගත්තේ නැත්තේ ඇයි කියලා දැන් ඔවුන්ටත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා වේදාරච්චිගේ පුතා ඉක්මනින් මල්ලනවා දකුණේ පොලිස් නිලධාරියෙක් කියයි කියලා තමයි සඳහන් කරන්නේ වීරකැටි අධිවේගී මාර්ගයේ බැඳිගම පියුසුමේදී පොලිස් නිලධාරියෙකුට අසභ්‍ය වචනෙන් බැනවැදී රාජකාරියට බාධා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වේදාරච්චි මහතාගේ පුතා ලේලිය ඉතා ඉක්මනින් අත්අරංගුවට ගැනීමට පොලිසිය උපරිම උත්සාහයක් දරන බව දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් දිවයින පුවත්පතට කියනවා උපරිමයෙන් උත්සාහ කරනවලු මේ දෙන්න හොයාගන්න තාමත් හොයාගන්න බැරි වුණා කියලා කියන්නේ මොහු වෙනුවෙන් නීති අකුරටම ක්‍රියාත්මක කරන බවද පොලිස් නිලධාරියා සඳහන් කරනවා දේශපාලන බලය තිබෙන පළියට පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කරමින් ඔහුට ඇඟිල්ල දික් කර මෙසේ බැනවැදීම කිසිවෙකු අනුමත කරන්නේ නැතයිද පොලිසිය සඳහන් කර තිබෙනවා ඒ දිවයින පුවත්පත වාර්තා කර කාරණය දැන් දිනමිනත් වාර්තා කරනවා මේ කාරණය පිළිබඳව නජිත් මේ විදිහට වේදාරච්චිගේ පුතා මාළඹේට පැන ගිහින් කැබ් රථයේ මාතර මඩියෙන් හමු වෙයි කියලා තමයි සඳහන් කරන්නේ දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමකදී පොලිසිය සමග ගැටුමක් ඇති කරගත් තංගල්ල හිටපු නගරාධිපති රවින්දු වේදාරච්චි මහතා පැදවූ කැබ් රථයේ මාතර වල්ගම මඩිය ප්‍රදේශයේ හෝටලයක සංගවා තිබේදී පොලිසිය විසින් සොයාගෙන තියෙනවා කියලා තමයි කියන්නේ මේ කැබ් රථයෙන් ඇවිල්ලා ඊට පස්සේ මේ හෝටල් හිමිකරුගේ කැබ් රථයකින් තමයි ඔහු ගිහිල්ලා තියෙන්නේ එනිසා දැන් පොලිසිය ඒ දවසේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා මොවුන්ට ආරක්ෂාව ලබා දෙන පුද්ගලයන් පවා අත්අඩංගුවට ගැනීමට සූදානම් කියලා මේ තමයි දේශපාලනේ පහුගිය දිනවල දැක්කා දේශපාලනේ හයිය පෙන්නපු කට්ටියට වෙච්ච දේ නිසා දේශපාලන හයියෙන් වැඩ කරන්න දැන් බැහැයි කියන කාරණේ ඔප්පු වෙමින් තිබෙනවා සමහර මේ දෙමව්පිය කොච්චර මහන්සි වෙලාද දරුවෝ හදනේ මම දැක්කා Facebook එකේ නැත්තම් මේ සමාජ මාධ්‍යවල සැරිසරනවා මේ තාත්තා දිලිප් වේදාරච්චි මහත්තයා අමුමාළු කාලා තමයි මේ චර මහන්සි වෙලා තමයි දරුවෝ හැදුවේ කියලා හැබැයි බලන්න මේ කරපු වැඩෙන් එතුමගේ නමටත් අගෞරවයක් වෙන්නේ ඉතින් ඒ කොහොමුණත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම අන්තර් හෝමාරුවේදී දිලිප් වේදාරච්චි මහතාගේ පුතු රවින්දු වේදාරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරීන්ට බැනවදින අයුරු දක්වන වීඩියෝවක් සමාජ මාධ්‍යවල සංසරණය වුණා.
මේ අතර ඉන්ධනු මෙතිවීම හේතුවෙන් තමන් ශීතකරණයක් ජීප් රථයේහි අධිවේගී මාර්ගය හරහා කොළඹට රැගෙනීමට කටයුතු කිරීමේදී මෙම තත්ත්වය ඇති වූ බව රවිදු වේදාරච්චි මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණා. එහිදී තමාට පහර දීමට පොලිස් නිලධාරියා තැත් කළ බවත් එම දර්ශන සංස්කරණයේ කොට මාධ්‍යට නිකුත් කර ඇති බවත් එම සටහනේ වැඩිදුරටත් සඳහන් වනවා. මේ අතර පොලිස් මාධ්‍ය කොට්ටාසයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සහ සාපරාදී බලහත්කාරයේ පෑමට අදාළව සැඟවී සිටින මෙම සිද්ධියට සම්බන්ධ රවින්දු වේදාරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දිද සිල්වා අත්නඟුවට ගැනීමට මහජන සහාය පතන බවයි. යම් තොරතුරක් විදොත් වීරකැටිය පොලිස් ස්ථාන අධිපතිවරයාට හෝ වීරකැටිය පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසද පොලිසිය ඉල්ලා සිටියා. මේ අතර තුරයි ඔහු පැදවු රථය මාතර වල්කම ප්‍රදේශයේ නිවසක සංගවා තිබියදී පොලිසියට හමු වුණේ. ඒ මාතර පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුවයි. අත්අඩංගුවටගත් මෙම ජීප් රථය වීරකැටිය පොලිසිය වෙත බහර දීමට නියමිතයි. සැකකරුට සහ සැකකාරියට රැකවරණයේ සහ නවතැන්දුන් මාතර බතලවත්ත ප්‍රදේශයේ කාන්තාවකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම සැකකරුවන් සඳහා රැකවරණයේ සහ නවතැන් ලබා දුන් පුද්ගලින් වෙතොත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. විරාමයෙන් අනතුරුව නැවතත් සතියක පත්තරමෙන් තුව සමග අපි ජාතික පුවත්පත්වල තොරතුරු වාර්තා කරමින් සිටියේ ඒ අනුව ඊයේ දවසේදී සාහසික ඝාතන දෙකක් සිද්ධ වුණා පුවත්පත්වල ඒ ගැන වාර්තා කර තිබෙනවා මේ දෙවෙනි වාර්තා කරන අය සිද්ධිය මේ විදිහට යතුරුපැදියෙන් පැමිණි වෙඩිකරු දෙදරු පියකු බිලිගනී කියලා තමයි සරස්තලේ වාර්තා කර තිබෙන්නේ පානදුර නිර්මල මාවත ප්‍රදේශයේදී ඊයේ දහවල් 12:10 ට සිදු වූ වෙඩි තැබීමේදී දෙදරු පියකු මරුමුවට පත් වී ඇතැයි පානදුර දකුණ පොලිසිය සඳහන් කර තිබෙනවා අපි දැක්කා මේක වීඩියෝ වලින් अविल्ला वेडिकरुवन वेडितिन आकारे महा दवाले मे विधियर गातन सिद्धवन्ने ए यतुरुपैदियन पेमिन वेडिकरु देदरु पियक बिलिगत आकारे दक्कन चायरूपत एकम पुवत्पत मे तोरतुरु वार्ता कर तिबेनवा इटेहा पैत्तेन वार्ता कर तिबेनवा तवत् कारणयक् तमिलि व्यापारिकेक् दरुपिया लोरिय तुलम वेडिका मरुट अलुत्गम मोरगल्ल मरदाने ईय उदासन सिदु वेडि तबीमकिन तात् पुद्गले जीवितक्षेट पत्वे तिबेनवा मे अपे मिनिस्सु मरागन्ने अपेम अपेमाय मरागन्नवा वेडि तियागन्नवा महा दवाले गातन सिद्धवेन तत्तेर पत्तेला विशेषज्ञ वैद्यवरीक्षक मरण पत्मी विनिसुरु अमल रणराज महात्म्या नियोग වෛද්‍යවරියට රුපියල් ලක්ෂ 100ක් කෝටියක් වන්දි ගෙවන්න කියලා පොලිස් දෙපාර්තමේන්තුවේ බොක්සින් කණ්ඩායමේ පුහුණු කරු වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක අජන්ත ගාමිණී මහතාගේ මරණය සිදු කිරීමේ චෝදනාවට වරද පිළිගැනීමෙන් තමයි මේ වෛද්‍යවරිය වෛද්‍ය කාවින්ගා ගුණවර්ධන මහත්මිය ඇයට මේ විදියට දඬුවම් නියමුණේ හේතුමිය ඒ අදාළ වන්දි මුදල් ලබා දෙන සූදානම් කියන කාරණාව අද ජාතික පුවත්පත් වාර්තා කරනවා යතරදී පිටකොටුවේ වෙඩි තැබීම ගණේ මුල්ල මේ කල්ලියක වැඩක් කියලා කියනවා පිටකොටුවේ වෙඩි තැබීම ගණේ මුල්ල සංජීවගේ කල්ලියේ වැඩක් ඔබ CCTV දකින්න ඇති මේ පිළිබඳව පොලිසිය මේ ගැන විමර්ශන පවත්වනවා කියලා තොරතුරු සඳහන් වෙනවා. ඔව් නජිත් අපි ඊළඟට යනවා මල්වානේ නඩුව පිළිබඳව ඊයේ දවසේදී ප්‍රධාන ප්‍රවෘත්තියක් බවට පත් වුණා. මල්වානේ නඩුවෙන් බැසිල් තිරුකුමාර නෙදහස් කියලා දිවෙන පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් වාර්තා කර තිබෙනවා. දොම්පේ මල්වාන මාපිටිගම් ප්‍රදේශයේ අක්කර 16ක් විශාල වූ ඉඩමක් මිලටගෙන ඒ සුවිසල් නිවසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් ලෞභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වැසල් රාජපක්ෂ සහ තිරුකුමාර නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව නීතිපති විසින් අධිචෝදනා තුනක් යටතේ ගම්පහ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබූ අධිචෝදනා පැමිණිල්ල විසින් සැකෙන් ඔබට ඔප්පු කරලීමට අසමත් වීම නිසා නඩුව තවදුරටත් පවත්වාගෙන නොයාමට තීන්දුව කළ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා විත්තිකරුවන් දෙදෙනාමම චෝදනාවෙන් චෝදනා තුනේ නියේ නිදොස් කොට නිදහස් කරා කියලා දිවයින ප්‍රධාන සිරස්තලයක් වාර්තා කර තිබුණා. ඊළඟට අජිත් අපි අර දිලිප් වේදාරච්චිගේ පුතා ගැන කිව්වා වගේම ඔහු හොයන පොලිස් කණ්ඩායම් හොයනවා කිව්වා වගේම ජොන්ස්ටන් නල්ලන්නත් පොලිස් කණ්ඩායම් දෙකක් ඉන්නවා කියලා තමයි අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. කොටුව ගාලු මෝදුර සිද්ධිය සම්බන්ධයෙන් නර්ලේගා මන්දිර ඉදිරිපිට විරෝධතා කරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන්
සැකකරුවෙකු ලෙස නම් කර ඇත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තවත් සැකකරුවන් අත්අඩංගුවට ගොඩ ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙනවා කියලා අද දිවයින වාර්තා කර තිබෙනවා. ඒ පුතත් එක්කම අපි බොහොම ඉක්මනට බලමු කාටෝ. लंकादीप पते दास गे काटूने अभी तोरगने सरल कैम सह इलंकैम विबलन देखे वेनस सरल कैम नंग තනියම කන්න පුළුවන් බොහොම රාජභෝජන වගේ තමයි සරල කෑම කන්නේ හැබැයි ඉල්ලම් කෑම කනකොට ඉතින් කට්ටියම පොලිමේ ගිහින් කන්නේ මේ දවස්වල අපේ අය අපේ රටේ ජනතාව ඉල්ලම් කෑම තමයි කරන්නේ මේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත දිනමින පුවත්පත් රඳින කාටුන් එක බලන්න මොකද්ද මේ කතාව වෙන්නේ කියලා රක්ෂිතවල කොස් කඩන්න අවසර දෙනවා කියලා කෘෂිකර්ම ඇමති කියනවා බං අපි කැලෑවල ගඩා ගෙඩි කනතනටම වැටිලාද සර් කියලා අහනවා මේ අන්තිම කාටුනේ අංජන ඉන්ද්‍රජිත්ගෙන් අපි තෝරගන්නේ දිනමින පුවත් පතේ බලන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ දවස්වල කියන සින්දුව මොකද්ද කියලා හමන සුලම් මකුළු දැලෙන් වල කන්නද මං කියලා එතුම බලන් ඉනවා දැන් මේ දවස්වල මොන හුලඟක් දෙන්නේ මහින්ද හුලඟ තිබ්බා එක එක හුලඟ තිබ්බා හැබැයි දැන් මොන හුලඟ දෙන්නේ කියලා කියනවා ඒ අතරේ දිවෙන පුවත් පතේ උදේ විමල ශ්‍රීක කාටුනියත් අපි ඉක්මනට බලමු මේ බලන්න රනිල් මහත්තයයි මෛත්‍රී මහත්තයයි අතර කතාවක් එක පැත්තකින් තියෙනවා බිත්තර මිල ඉහළටම කියලා කියනකොට බිත්තර අප කහලත් අමාරයි කියලා අගමැතිතුමා වගේ කෙනෙක් හෙණ්ඩුවත් අතේ තියාගෙන ඉන්නවා දැන් නම් ඉතින් ඉස්සරහට ඔය බිත්තර අප්ප කන්න වෙන්නේ නැහැ නේ එහෙම කාලන් ඉතින් අනිත් පැත්තට ගියේ දැන් ඉතින් බිත්තරත් මිල වැඩි නිකන් ආප්පයක් කාලා හරි ඉන්න තමයි වෙන්නේ අනිත් පැත්තට පනිනවා නම් ඉතින් නිකන් ආප්පයක් කන්න වෙන්නේ අපි අද සතියක පත්‍ර මෙන්තුව මේ විදියට අවසන් කරන්න සූදානම් සමිර අපි සමගන්නා මොහොතේ ප්‍රාර්ථනා කරන්නේ කරදර වලින් තොර පොලිම් වල ඉඳ නැති කාලයක් උදා වේවායි ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේදී සමගන්නවා ඔබට සුබ දවසක් ආයුබෝවන්